හදවතින්ම සුබ පතනවා ඒ විභාගය ඒ කඩේම ජයග්‍රහණය කරලා කට්ටියෙන් මං අහන්න මොකද්ද ඔයගොල්ලෝ ඉතින් ඉස්සෙල්ලා මේ ලෙවල් ක්ලාස් එකට ආවොත් මං කියන මට මොකද්ද ඉස්සෙල්ලා මෙතන කියලා මේ විශේෂාංග ගැන අපි නම් මුකුත්ම කියන්නේ නැහැ මගේ මේ ආරාධනය කොරණ ශ්‍රීපාලි විද්‍යාලයේ ඒ ආර් රුක්ෂාන් මල්ලිට ඔලුව ගහන පුතා ගෙන බලනවා හෝම් ෆයිල් එක උතන මේ ගන්න බලන හෝම් ෆයිල් පුතා ಐඩී එකයි කාඩ් එකයි ගන්න පුතාගේ බලනවා දැන් මේ රටවල් දුප්පත් වෙන්න මේ ප්‍රධාන හේතුව ඈ මේ වගේ උන් දෙතුන් දෙනෙක් හිටියාම ඇති හොඳට මේ සම්පූර්ණ සිස්ටම් එක විනාශයි බලනවා මන ස්ථානය තිසරි අමරසේකර විශාඛ විද්‍යාලය වන ස්ථානය සිල් මෙඩල එක විසර ප්‍රබෝත් ජයනන්දන මාත රාහුල විද්‍යාලය පළවන ස්ථානයේ ගෝල් මෙඩල එක ආර් එම් එස් රවිදු සංවර ආනන්ද විද්‍යාලය කොළඹ ලොව තුල සිටින කවි සතුරන්ගේ සුන්ද ජයගෙන ආමි සිය දහසක් කවි යුත්ද මම කවි කියන කොට නෑ කවු රුත් සද්ද හඳුනා ගන්න මම චානුක අනුරුද්ද මම දන්න විදිහට පාර්ලිමේන්තුව උනත් ස්ථාවර නියෝග වලට අනුව කතානායකතුමා සීට් එකේ නැත්තම් පාර්ලිමේන්තුව දින නියමයක් නැතුව විසිරී යනවා. ඉතින් මම ආගදා කරන පුස්සලසේටත් එන්නේ කියලා ස්ටේජ් එකට. ගද්ද පුතා කරන්න යන්නේ මට ඔයා හිතවන කවි කියන්නේද හිතගෙන කවි කියන්නේද දන්නේමි මෙමා ෆිසික්ස් වලින් කරන රගේ කැමැතිම ඇඳුරින් දුය ඔබ මාගේ දිවිය වගේ සුදුකම් පායි හැම දෙයකින් ඇඳුරු මගේ ස එක කවක් කියමුද දැන් නොකර අගේ ඉතින් මේ අපි පොඩි කාලේ ඉගෙනගත්තු නැත්තම් කොහෙදි හරි ඉගෙනගත්තු සිරිත් මල්දමින් සුභාෂිතයෙන් හරි ලෝවැඩ සගරාවෙන් හරි මොකක් හරි එක කවියක් කියමු පොළොන්නරුවේ ගොවි මාමත් මං වාගේ කවි කියන්නේ අමර බන්දු රූප සිංහ ගැන ඔහු ගොතලා කියන්නේ මෙවැනි ඇඳුම් ඇඳගෙන බෑ මුල් පුටුවේ වාඩි වෙන්න ඉන්දියාවේ යන්නේ මම මෝදිගේ හැට්ටය මෙතනින් හරි ගියා දෙයනේ ෆිසික්ස් මට මෙතනදී සිදු නොවුණු දේවල් එකක් ඇත ඒ දේ වටිනවද දන්නේ නැහැ පහක් සත
මේ පන්තියෙන් කෙල්ලෙක් සෙට් උනේ නැත. එනදා වගේ ඔබ කියමුව මදහස සැමදා විය නුඹේ තෙපොලුත් සද භාද මතුලොව ගෙනියන්න හෙටකට සලු සාද පිළිගනු මැනවි මේ මගේ ගුරු උපහාදේ.